සුබ දවසක් අදත් ගමේ රසට ජගත් සමග විශේෂාංගෙන් ඔයගලට කියලා දෙන්න යන්නේ රසවත් සුප් එකක්. ඕගොල්ලෝ දන්නවා සුප් වර්ග අපි කොච්චර අදලා පෙන්වනවද කියලා. ඒත් ගොඩක් අය ඔයගලන්ට මතකයි මීට කලින් වැඩසටහන මම මතක් කරා තක්කලි වලින් සුප් එකක් හදන හැටි. තක්කලි වලින් ජූස් හදනවා. තක්කලි කියලා කියන්නේ පළතුරු වර්ගයක් කියලා ඔයගොල්ලෝ දන්නවා ලෝකේ පළතුරු පවුලට අයිති එක්කෙනෙක් තමයි තක්කලි කියලා කියන්නේ. නමුත් අපි කෑම වලට ඇඹුල් ගතිය වැඩි නිසා දානවා. තක්කලි බීම වර්ග තියෙනවා. අතුරු පස වර්ග හදනවා. සුප් වර්ග හදනවා. ඒ වගේම අපි උයනවා මස් වල ගොඩක් දේවල් කරනවා තක්කලි अवश्य तक्काली ओगलांड वेलंद पुले गांड तीनवा तक्काली गनंग अडुकाल्ट गोड़क ओगलो दन्नो में तक्काली वलिंग गनंग वेडिकाल्ट अडुकाल्ट कियला मुकद्द अपि करला पेन्ने होंद तक्काली सोसेयक हदला पेन्ने ओगलांट काल्तिया गांड पुलुवां विदियट गनंग अडुकाल्ट ओन्न तक्काली सोसेयक गनंग वेडि विकुणन्न पुलुवां गोड़क अय मेक स्वयं रेकियावक हटियटत दैन करनवा अपि बलमु सूप एकट अपि पिटिपस्स अयिन करला तक्काली टिक कपा गन्नवा මම පොඩි තක්කලි ටිකක් කරන් තියෙන්නේ ඊට ඉස්සෙල්ලා අපි ලූණු පහේ ටික ටෙම්පරාදි වෙන්න දාමු අපි ලූණු ටික පොඩියට කපා ගන්නවා ලූණු සාමාන්‍ය තක්කලි ග්‍රෑම් 500කට වගේ පොඩි ලූණු ගෙඩියක් සුදු ලූණු බික් දෙක තුනක් ඔගලන්ට සුදු ලුණු වැඩි වුණාට කමන්නේ සුප් තියනවා තක්කාලි සුදු ලුණු විතරක් එකතු කරන තක්කාලි හතු විතරක් එකතු කරන අපි ඔයගලන්ට හදලා පෙන්නන්න යන්නේ අද තක්කාලි සාමාන්‍ය අපේ රසට අපි කවුරුත් කැමති තුන පහ කුඩු රසට අපි කරි පවුඩර් රසට කවුරුත් ආසයි ඔග ලංකාවේ වැඩිපුර අපි කරි පවුඩර් කනවා ඒ නිසා මේකට ඉංග්‍රීසියෙන් කියනවා නම් කරි ෆ්ලේවර් ටොමැටෝ සුප් කියලා කියන්නේ ඒ කියන්නේ තුන පහ කුඩු රස ඇති තක්කාලි සුප් එකක් लूनु सुदु लूनु सेर कैला मेवा तमाय अपे देशीय रसकारक अपिट किसीदु सुप्पे का खदनवा कियला किसीदु रसकारकयक वर्णकारकयक वसविसक एकतु करन्न ओन्ने सेर सुदु लूनु करपिंच अपि एकतु करनवा मे करपिंच मन नितर मतक करनवा मेच्चर देशीय कुलुबडु तियेन अपे रटे अपि मोकटद वसविस दान्ने परिप्पुवटत वसविस दानवा नम् सुप्पु वलट मोनवाद किसी दे अपने आप इधर तीन ना पे देशीय दे आप ये कतु करला खादमु सेर रखिया ने विषय बीज नासिका को गुला दानवा सेर वाली गुड़ाक पड़े सटान करला पेनुआ सेर तांबला बोंडे कियला दुन्ना उगलांट अफ्रीकानु क्रमेट एवा गेम फ्रांस सिटोनोल ट्री टी कियला किया ने सेर वाली खादने तेग सेर कोलटी का कपला හොඳට හොදලා වතුර හේක දාලා තම්බලා බොණ්ඩ ඇඟපතේ තියෙන මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ ගොඩක් ඇය කරනවා වැඩසටහන් වල නිතරම මතක් කරලා තියෙනවා ඔයගලන්ට රත්තුණු ෆෑන් එකට අපි බටර් එකතු කරනවා මං බටර් රෝ මාගරින් ඔයගලන්ට කැමති දෙයක් එකතු කරන්න පුළුවන් කැමති තෙල් වර්ගයක් දාන්න පුළුවන් මොකද මං බටර් රෝලින් කරලා පෙන්නන්නේ ඔයගොල්ලෝ දන්නවා පොඩි තන්ට මේ සුප් එකක රසය සුවඳ එකතු වෙන්න එතකොට අපිට කිසිදු रसकार बटटिक बेदन कोटापी कपागत लूनु सेर करपिंच सुदु लून टिके कतुकरनो एटिक अपी तेलें बेदन कांग अपी अपे तक्काली टिक कपागाम ඔයගලන්ට පේනවා නිතරම ගමේ රසට ජගත් සමග කියන පැත්ත නෙමෙයි අද අලුත් තැන අලුත් තැනක අලුත් විදිහට ඉඳන් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා දවසින් දවස මේ වැඩසටහන අපි අලුත් විදිහට ඔයගලන්ගේ තිල්ලීම් කරා ඔයගලන්ගේ ගෙදරට ඇවිල්ලා වැඩසටහන කරන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ගේ දුව දරුවෝ එකතු කරන්න පුළුවන් මේ ඉස්කෝල නිවාඩුවේ තමුන්ගේ දරුවෝ කැමති නම් මේ වැඩසටහනට එකතු වෙන්න
කතාකරන්න හැබැයි දෙමව්පියන්ගේ ආසාවට වුමනාවට නෙමේ දරුවා ආසනන් දරුවා කැමති නම් කතා කරන්න පුළුවන් බටර් රෝලින් අපි ලුණු පහේ ටික බැදෙනවා पोड़ कपा सुदुलून सेर बेदेन सुवंद बटर टिकी अपे लूणु पहे टिक बेदेन गोट अपी एक करवा सूदुर सूदुर टिक एक ईलंगट अपी तुणपहाकुड़ सामान्य पोड़ी प्रमाण या कपी सूप कपे एक प्रमाण वगे हादाने ते हि बाग अपीतरापे एक करवा अपे करी पाउडर मेवा गेदर कोटल हादाने वना गोड़क होंदाय वेल्द पोलेंग හොඳ බ්‍රෑන්ඩ් එකක් දැන් වෙළඳ පොලේ තියෙනවා ගොඩක් වෙලාවට කම්පැනි නැතුව ගෙවල් වල හදන දේවල් වස විස නැතුව ඉතින් ඒ වගේ දෙයකට යනවා නම් ගොඩක් හොඳයි තුන පහ ටික බැදිනකොට අපි එකතු කරනවා අපේ තක්කාලි ටික මේ අපි වතුර එකතු කරේ නැහැ තාම තක්කාලි ටික පොඩි වෙන්න පොඩි කර ගන්නවා ඒක පොඩ්ඩක් අපි තෙම්පරාදු වෙන්න තෙම්පරාදු කරනවා ඔයගොල්ලෝ දන්නවා පියෝ ටීවී චැනල් නාලිකාව සතිය දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට අරගෙන ඔයගොල්ලන්ගේ ආලින්දයට එන්නේ මේ උදාහිර වැඩසටහන ජීවිතයට හරවත් ඒ වගේම ගුණවත් ඵලදායී දෙයක් අරගෙන අපි උදේවරු ඔයගලන්ගේ අලින්දෙලිනේ පටන් ගත්තට වැඩිය මේ අවුරුදු දෙකට අපිට ගොඩාක් ප්‍රතිචාර තියෙනවා මේ වැඩසටහන විතරක් නෙමේ උදාහිරට එකතු වෙන කට්ටිය දවසින් දවස වැඩි වෙනවා මේ කරි පවුඩර් ටිකත් එක්ක තක්කාලි ටික අපේ තැම්බෙනවා තක්කාලි ටික පොඩි වෙනකොට අපි වතුර එකතු කර ගන්නවා ඔයගලන්ට සාමාන්‍ය ලීටර එක ඒ කියන්නේ සුප් කප් 4ක් 5ක ප්‍රමාණයට හදා ගන්න තක්කාලි 500කින් පුළුවන් වතුර ලීටරයක් ලීටර එකමාරක් අතර එකතු කරන්න මේක අපි ටිකක් උතුරලා තැම්බෙන්න තියනවා මේකට දැන් අපි එකතු කරන්නේ ලුණු කටේ රසට තමුන්ගේ රසට ලුණු අඩුත් වැඩිත් නැතුව ඊළඟට අපි එකතු කරනවා ගම්බිරිස් කුඩු තමුන්ගේ කට රසට කට සැරට ගම්බිරිස් කුඩු ටික අපි ලුණු එකතු කරා ගම්බිරිස් කුඩු එකතු කරා අපි කලවම් කරගන්න. ඔයගලන්ට පේනවා දැන් සුප් එක උතුරගෙන එන්නේ. පෙන ගතිය උඩට. මේ තියෙන විස බීජ තමයි මේ උඩට එන්නේ. අපි මේ ටික පුළුවන් තරම් හැන්දකින් අයින් කරගන්න බලනවා මේ. වතුර එන්නේ නැති වෙන්න පෙන මේ අයිනට රැඳෙන පෙන ටික විතරක් ගන්නවා. මේකෙදි මේ අයිනට 3-5 ටික එකතු වෙනවා. ඒව නැතුව මේ ඔයගලන්ට පේනවා පෙන ටික විතරක් අයින් කරගන්න පුළුවන්. මේ තක්කලි කියලා කියන්නේ ඉක්මන්ඩ තැම්බෙන දෙයක්. මේකට අපි මස් මාළු එකතු කරන්නේ නැහැ. ඔයගලන්ට කැමති නම් එකතු කරන්න පුළුවන්. කුකුල් මස් එකතු කරන්න පුළුවන්, මාළු එකතු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති මස් මාංශයක් එකතු කරන්න පුළුවන්. නමුත් අපි හදලා පෙන්නන්නේ මොකද මේ ගොඩාක් අය මේ දවස්වල කතා කරනවා
වස්කාලේ කටින පිංකම් හැමෝම දාන ධර්ම වලට යොමු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට සාංගික දාන දෙන ඇයට හාම්දුරුන්ට හොඳ සුප් එකක් තමයි මේ තක්කලි සුප් එක. මේ කිසිදු මස් මාංශයක් නැතුව ඔයගලන්ට හදලා පෙන්නන්නේ. දැන් අපේ තක්කලි ටික තැම්බිලා තියෙන්නේ. අපි මේ ගොඩක් තම්බලා 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 වාෂ්ප වෙලා යන්න දෙන්නේ නැහැ. තක්කලි කියන්නේ ඉක්මනට තැම්බෙන දෙයක්. තැම්බිලා තියෙන්නේ අපි ලිෆ් ඔෆ් කරනවා. මේක පොඩ්ඩක් නිමෙන්න තියලා තමයි ඔයගොල්ලෝ බ්‍රෙන්ඩ් කරගන්න ඕනේ. මොකද තමුන්ගේ ආරක්ෂාව. නමුත් කාල වේලාවත් එක්ක ඔයගොල්ලන්ට දැන් අපි මේක මෙතනම බ්‍රෙන්ඩ් කරලා පෙන්නනවා. අපි සුප් එක දැන් බ්‍රෙන්ඩ් කරගන්න යන්නේ. ඔයගොල්ලෝ දන්නවා රස්නේ බ්‍රෙන්ඩ් කරොත් මොකද වෙන්නේ කියලා. නමුත් මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලන්ට එවලේ ඒ දේ කරලා පෙන්නනවා. රස්නේ මම බ්‍රෙන්ඩ් කරාට ඔයගොල්ලෝ බ්‍රෙන්ඩ් කරගන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ සේෆ්ටිය ගැන ඔයගොල්ලෝ හිතන්න. අපි මේකේ කැලී ටික තෝරලා එකතු කරගන්න. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ තක්කලි වල පොත්තක් තියෙනවා. ඒ පොත්ත මම අයින් කරේ නෑනේ කියලා. බලන්න පුළුවන් බ්‍රෙන්ඩ් කරලා පෙරනකොට ඒව ඔක්කොම අයින් වෙනවා. මේක අපි දෙපාරකට බ්‍රෙන්ඩ් කරගමු. මොකද රස්නේ මම මේ රෙදි කෑලිකින් වහන්නේ ඔයගලන්ට සුප් හදනකොට ගල විසි උනත් ඇඟ පැත්තට එන්නේ නැති වෙන්න ඇඟ ආරක්ෂාවට ඒ පැත්තට විසි වෙන්න තමයි මේ බ්‍රෙන්ඩ් කරන්නේ. මේ වහන්නේ ඒකයි. මේ ගෙදර පිටිහලන පනේරේ මං අරන් තියෙන්නේ. ඕගලන්ට සුප් පෙරන්න වෙනම තියෙනවා. ඒවා ගන්න පුළුවන්. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ගෙදර තියෙන දෙයි කරගන්න පුළුවන්. දැන් අපි මේකේ වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් මේකේ අන්තිම ලූණු සුදු ලූණු කෑල් ටික අපිට එකතු කරගන්න බෑනේ. ඒ නිසා අපි මේකට මේකතු කරලා පෙරා ගන්නවා. මොකද මේ ලූණු සුදු ලූණු සේර මේ ටික ඔක්කොම එකට බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. හොඳ සුවඳක් තියෙනවා. ඒ ඇවිල්ලා සූදුරුයි තුන පහ කුඩුයි වල සුවඳ. සාමාන්‍ය සුප් එකකට වැඩිය වෙනස්. මේක ඔයගොල්ලෝ දන්නවා ගෙවල් වල හදන්නේ ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ කෑලි තියෙන සුප් එක. ගොඩක් වෙලාවට දරුවන්ට කැවෙන්නේ නැහැ. වතුර ටික බීලා කෑලි ටික විසි කරනවා. මේ වගේ බ්‍රෙන්ඩ් කරලා දුන්නාම මේ සුදු ලූණු සේර ඉඟුරු වගේ දේවල් නිකම්ම ඇඟේ අමුතුයෙන් අපි කන්න ඕනේ නැහැ. නිකම්ම ඇඟේ ප්‍රතිචක්‍රිකණය වර්ධනය වෙනවා. එතකොට ඕනම වසංගත රෝගයකට අලුතෙන් ආවා කියලා නැහැ. තමුන්ගේ දරුවගේ ලේවල තියෙනවා. අමුතුයෙන් අපි රෝග වලට බියේ දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ආයේ බෙන් කරගන්නවා ඉතුරු ටික. අපි ඉතුරු ටික බෙන් කරගන්නවා. මේ ටිකක් දැන්
හොඳට පෙරෙන්න පෙරා ගන්නවා. තක්කලි පොතු ටික ඔක්කොම පෙනීර රැඳෙනවා. හොඳට හැන්දකින් හැන්දේ පිටපැත්තෙන් මේ ඔයගලට පේන හැන්දේ පිටපැත්තෙන් අපි පෙරෙන්න මේක හොඳට තද කරලා පෙරා ගන්න. මේ ඔයගලට පේනවා දැන් මේ රතු පාටට ඒ තක්කලි පොත්ත ඒක එකතු වෙනවා. ඒක කන්න හොඳ නැහැ කියලා කියන්නේ මොකද දිරවන්න අපහසුයි. මේ අපි බලමු දැන් ඊළඟ පියවර. මේ තියෙන්නේ අපි පෙරාගත්ත අපේ තක්කලි සුප් එක. සුප් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රීම් සුප් එකක් තික් එකට පාම් පිටියෝ කෝන් පිටි කෝන් ෆ්ලා ටිකක් එකතු කරලා තික් කර ගන්න පුළුවන්. එහෙම එහෙම නැත්නම් මේ වගේ ක්ලියර් එකට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම නම් හිතන්නේ මේ වගේ සුප් එකක් බොනවා නම් පිටි මුකුත් එකතු කරන්නේ නැතුව බොනවා නම් හොඳයි. වෙලද පොලේ ගන්න තියෙන ඔයගොල්ලෝ දන්නවා ෆ්‍රෙෂ් මිල්ක් කියලා. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා, ෆ්‍රෙෂ් ක්‍රීම් තියෙනවා. මේකට ක්‍රීම් ටිකක් එකතු කරොත් තවත් රසයි. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් කිරි ටිකක් එකතු කරොත් තවත් රසයි. ඔයගලන්ට කැමති දෙයක් දෙකකින් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්නම් ඔයගලන්ට gedara තියෙන ඕනම බොන කිරි පිටි වර්ගයක් පොඩ්ඩක් දිය කරලා එකතු කරගන්න පුළුවන් සුප් එක උතුරනකොට. අපි ආයෙ උතුරන්න සුප් එක උතුරලා ඊට පස්සේ තමයි අපි ලුණු ඇඹුල් බලන්නේ. ලුණු චුට්ටක් සැර පොඩ්ඩක් කට රසට සැරට ගම්බිරිස් කුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා තක්කලි කියලා කියන්නේ ගොඩක් ඇයට ඇලර්ජික් වෙනවා. ඒ නිසා ගොඩක් සිංහල බෙහෙත් බොන කට්ටිය ඉන්නෝ නම් තක්කලි කන්න එපා කියලා සිංහල වෛද්‍යවරු කියනවා. ඒ ඇසිඩ් එක ඇලර්ජික් වෙන නිසා. එහෙම තියෙනවා නම් මේ වගේ සුප් හදලා බොන්න එපා. මේ පොදුවේ විශේෂයෙන්ම පොඩි දරුවන්ට දෙන්න පුළුවන් නිසා තමයි ගොඩක් ඇයගේ ඉල්ලීම පිට මේ කරලා පෙන්වෙන්නේ නැතුව. මේක හැමදාම බොන්න කියන එක නෙමෙයි. නැත්තම් කතා කරලා අහන්න පුළුවන් චෙෆ්ට. ජෙබ් මේ තක්කලි සුප් එක බිව්වහම ඇලර්ජික් වෙනවානේ. මේක හොඳ නෑනේ. මේක උස්නයිනේ. එහෙමනේ මේ ඕගොල්ලන්ට කැමති දවසක හැමදාම නෙමේ ජීවිතේ ඉඳලා හිටලා දවසක හදාගෙන බොන්න පුළුවන්. මේක උතුරනකොට අපි මේකට මම එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් කිරි පොඩ්ඩක්. කිරි කිව්වට ගොඩක් නෙමේ. මේ වතුර ලීටර එකම ආට්ම සාමාන්‍ය හැන්දක්. කිරි ටික කැඩෙන්නේ නැති වෙන්න අපි මේක උතුරවා ගන්නවා. ඔගොල්ලෝ ගාව පාස්ලි කොළ තියෙනවා නම් එහෙම නැත්නම් කොත්තමල්ලි කොළ තියෙනවා නම් පොඩ්ඩක් හීනියට කපලා මේකට ගානිෂ් එකකට එකතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් gedara ඉතුරු වෙන පාම් පෙති පරණ පාන් තියෙනවා නම් පොඩියට කොටු කපලා බැදලා සුප් එක සර්ව් කරනකොට දාන්න පුළුවන්. ඔයගලට කලින් සුප් වලදී කරලා පෙන්නලා දීලා තියෙන්නේ. අපි බලමු මේක බෝල් එකට දාන්න. මේ කිරි දාලි විල්ලා සුප් එක උතුරවන්නේ නැහැ ගොඩක්. මම මේක තික් කරලා නෙමේ හැදුවේ. සාමාන්‍ය ගෙදර හදා ගන්න පුළුවන් විදිහට ක්ලියර් සුප් එකක් හදලා තියෙන්නේ.
මේ විදිහේ තමයි අපි තක්කාලි සූදුරු කරි පවුඩර් තුන පහ කුඩු එකතු කරලා රසවත් තක්කාලි සුප් එකක් හැදුවේ ඔයගලන්ට බලන්න පොඩි දරුවන්ට හදලා දෙන්න ඕගොල්ලෝ දන්නවා පියෝ ටීවී චන්න නාලිකාවේ උදාහිර වැඩසටහනේ සතියේ දවස් පහේම අලුත් දෙයක් අලුත් විදිහට ඔයගලන්ගේ අලින්දියට ගේන්නේ ජීවිතේ අලුත් වෙන්න අලුත් විදිහට හිතන්න ඒ වගේම කැමරටාවත් වෙනස් කරන්න ගොඩක් වෙලාවට ආයි දේශීය පැත්තට අපි මුල් තැන දීලා තියෙනවා අවුරුදු දෙකක් ඔයගලන්ට වැඩසටහන් කරා වස විසෙන් තොර හෙට මමත් පිටරට ඉඳලා ඇවිල්ලා ගොඩක් අමාරුවෙන් වෙනස් කරගෙන ඒක සතුටුයි දැන් හැමෝම පටන් ගන්න තියෙන වස විසෙන් තොර හෙටක් කියලා ඒකයි වෙන්න ඕනේ ජීවිතේ අපි වස විසෙන් තොර හෙටක් කියලා බෝඩ් එක ගහගෙන ඇතුලේ වස විස දාන එක නෙමෙයි වෙන්න ඕනේ බෝඩ් එකේ නමේ හැටියටම වැඩේ වෙනවා නම් තමයි හොඳ වෙන්නේ ගමේ කෑම අලුත්ලහට කියන විශේෂාංගයෙන් පටන් ගන්න ගමේ රසට జగත් සමග කියන විශේෂාංගය දක්වා ඔයගලන්ට ජීවිතේට වැදගත් ගොඩක් දේවල් අරගෙන ආවා ඒ වගේම ඉල්ලීමක් කර අපි මුලින් වැඩසටහන වල ඔයගලගේ දරුවෝ එකතු කරගත්තා කුඩා දරුවෝ ලංකාවේ ඕනම පළාතකින් අවුරුදු 7 8 ඉඳන් 22 23 වෙනකන් ඕනම දුවෙක් හෝ පුතෙක් වේවා කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ කැමැත්තට දෙමව්පියන්ගේ කැමැත්තට නෙමෙයි මගෙත් එක්ක එකතු වෙලා වැඩසටහන් කරන්න පුළුවන් මොකද අපි ටික කාලයක් නවත්තලා තිබුණා හේතුව මේ කොරෝනා වසංගත රෝගිය නිසා නැවතත් රට යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඒ නිසා අපිට එකතු කරගෙන වැඩ කරන්න පුළුවන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබේ දරුවත් එකතු කරගන්න මේ වැඩසටහන් රැඳීඳ උදායිරත් එක්ක සතිය දවස් පහේම අලුත් දෙයකින් අලුත් විදියට හමු වෙනතුරු ඔබට සුබ දවසක් මම ජගත් කඩුවා